ආයුබෝවන් දුවේ පුතේ හත ශ්‍රේණියේ පෙරදිග සංගීතයේ වයලීනයේ පිටිබඳ පාඩමේ දෙවන කොටස වෙන වයලීනයේ තත් සුසර කරගන්න ආකාරය නැත්නම් ටියුනින් සිස්ටම් එක ගැන තමයි අද පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම බලමු වයලීනය සුසර කරගන්නකොට එහෙම නැත්නම් ටියුන් කරගන්න තියෙන ක්‍රම මොනවද කියලා පළවෙනිම අපි පෙරදිග ක්‍රමය. එහෙම නැත්නම් අපි පෙරදිග සංගීතයේ හදාරන දරුවෝ වයලීනයේ සුසර කරගන්න ආකාරය නැත්නම් පෙරදිග සංගීතයේ කොහොමද වයලීනයේ සුසර කරගන්නේ කියලා බලමු. දැන් ප්‍රධාන වශයෙන් වයලීනයේ පෙරදිග සංගීතයේ සුසර කරගන්නකොට ක්‍රම තුනක් දකින්න පුළුවන්. ක්‍රම තුනක් දැක ගන්න පුළුවන්. දැන් මේ අපි ඇඳලා තින්නේ වයලීනයේ තත්. එහෙම නැත්නම් strings හතරක් තියෙනවා මේ strings හතර තමයි මේ තියෙන්නේ ඔබට පේන ඇති පළවෙනි ක්‍රමයේ පෙරදිග ක්‍රමවල පළවෙනි ක්‍රමයේ අපි මේ නම් කරලා තිනලා එහෙම නැත්තම් අංක ගාලා තිනා 4 3 2 1 කියලා මේ තමයි වයලීනයේ තත් පිහිටන ආකාරය එතකොට මේ 4 කියලා කියන්නේ ඔබේ වයලීනයේ වම් පැත්තේ ඉඳන් තමයි 4 තියෙන්නේ එක පටන් ගන්න දකුණු පැත්තේ තොර දකුණු පැත්තේ තියෙන සිහින් සිහින්ම එහෙම නැත්නම් හීනිම තත නැත්නම් ස්ට්‍රින් එක තමයි එක කියලා අපි හඳුන්වන්නේ අපි වයලින් එකක බැලුවොත් දකුණු පැත්තේ තියෙන සිහින්ම එක තමයි එක කියලා ඒ පැත්තින් තමයි දකුණු පැත්තින් නම් වමට තමයි මෙය ගණන් කරනු ලබන්නේ එතකොට දරුවෝ ගොඩක් දරුවෝ මේ strings වලට එහෙම නැත්නම් තත් වලට wire කියලා ලියනවා wire කියලා භාවිතා කරනවා එහෙම wire නෙවෙයි ඇත්තටම මෙහි තියෙන්නේ strings එහෙම නැත්නම් තත් අපි දැන් බලමු කොහොමද පෙරදිග ක්‍රමයේ පළවෙනි ක්‍රමයේ යටද සුසර කරගන්නේ කියලා පළවෙනියෙන්ම මෙහෙම හතර දැන් ඔබට මේක මතක තබා ගැනීම වයලීනයේ තත් වලට හිමි අංකය එහෙම නැත්නම් strings එකේ නම්බර එක මතක තබා ගැනීම ඉතා වැදගත් වෙනවා පළවෙනි එක සිහින්ම තත ඊළඟට දෙවෙනි තත ඊළඟ දකුණු පැති දවම් පැත්තට එනකොට ඊළඟට තුන්වෙනි තත ඊළඟට හතරවෙනි තත දැන් බලමු හතරවෙනි තත කොහොමද සුසර කරගන්නේ කියලා මේ හතරවෙනි තත සුසර කරන එක ක්‍රමයක් තමයි හතරවෙනි තත මන්ද්‍ර පා වලට සුසර කරගන්නවා මන්ද්‍ර පා වල ඊළඟ තුන්වෙනි තත මධ්‍ය සා වලට සුසර කරගන්නවා ඊළඟ දෙවෙනි තත මධ්‍ය පා වලට සුසර කරගන්නවා ඊළඟ පළවෙනි තත උච්ච සා වලට සුසර කරනවා උච්ච සා වලට සුසර කරනවා හතරවෙනි තත මන්ද්‍ර පා තුන්වෙනි තත මධ්‍ය සා දෙවෙනි තත මධ්‍ය පා පළවෙනි තත උච්ච සා වලට සුසර කරගනු ලබන මෙන්න මේ ආකාරයට පාසා වෙන්නේ ඊළඟ තවත් ක්‍රමයක් තියෙනවා පෙරදිග සංගීතයේ සුසර කරගන්න ලබන දෙවෙනි ක්‍රමයේ විදිහට මම හඳුන්වනවා ඒකේ තමයි හතරවෙනි තත මන්ද්‍ර පා වලට හතරවෙනි තත අර කලින් වගේම මන්ද්‍ර පා වලට තුන්වෙනි තත මධ්‍ය සා වලට දෙවෙනි තත මධ්‍ය පා කලින් වගේම තමයි නමුත් මේ පළවෙනි තත එහෙම නැත්නම් ෆස්ට් ස්ට්‍රින් එක සුසර කරගන්න ලබනවා උච්ච රී වලට සුසර කරගන්න සමහර සිසුන් මේ ආකාරයට පුහුණු වෙලා තියෙනවා පාසා පරි ආකාරයට සුසර කරගන්න ඊළඟට තුන්වෙනි ක්‍රමවේදය යටතේ අපිට දැන් මන්ත්‍ර පා වලට සුසර කරාම එම තතේ එහෙම නැත්නම් හතරවෙනි තතේ මන්ත්‍ර පා වලින් දැන් ඉහළට නමුත් ඇතම් රාග ආසාවරි වගේ රාග වාදනය කරනකොට මන්ත්‍ර මා ස්වරය අවශ්‍ය වෙනවා. එතකොට මේ මන්ත්‍ර මා ස්වරයේ අවශ්‍යතාවය පිණිස ඇතම් තවත් ක්‍රමවේදයක් තියෙන පෙරදිග ක්‍රමයේ හතරවෙනි තත
මන්දර මාවලට සුසර කරගෙන ලබනවා මන්දර මාවලට ඊළඟට තුන්වෙනි තත මධ්‍ය ස තුන්වෙනි තත මධ්‍ය ස ඊළඟට දෙවෙනි තත මධ්‍ය ප මධ්‍ය ප වලට ඊළඟට පළවෙනි තත උච්ච රී වලට උච්ච රී වලට සුසර කරනවා කියන්නේ මාසා පාරි කියන ආකාරය මාසා පාරි දැන් පෙරදිග ක්‍රමවේදය අපිට දැක ගන්න පුළුවන් ක්‍රම ප්‍රධාන ක්‍රම තුනක් පමණ තියෙනවා මීට අමතර තවත් ක්‍රම තියෙනවා නමුත් ප්‍රධාන ක්‍රම තුනක් පමණ තියෙනවා පාසා පාසා මන්ත්‍ර පා මධ්‍යසා මධ්‍ය පා උච්ච සා කියලා සුසර කරනවා දෙවෙනි ක්‍රමයට පාසා පාරි මන්ත්‍ර පා මධ්‍යසා මධ්‍ය පා උච්ච රී තුන්වෙනි ක්‍රමයේ යටතේ මන්ත්‍ර පා මධ්‍යසා මධ්‍ය පා උච්ච රී මාසා පාරි ආකාරයෙන් සුසර කරගනු ලබනවා පෙරදිග ක්‍රමයට කොහොමද වයලින් එක ටියුන් කරගන්නේ නැත්නම් සුසර කරගන්න ආකාරය ගැන තමයි දැන් කතා කරේ ඊළඟට අපි බලමු බටහිර සංගීතයේදී වයලින් එක සුසර කරගන්නේ කොහොමද කියලා බටහිර සංගීතයේදී කොහොමද වයලිනේ සුසර කරගන්නේ බටහිර ක්‍රමය දැන් බටහිර ක්‍රමයේ වේවා පෙරදිග ක්‍රමයේ වේවා වෙනත් ක්‍රමයක වේවා මේ ස්ට්‍රින්ස් එකට නැත්තම් තතට හිමි අංකය වෙනස් වෙන්නේ නැහැ ඒ අංකයේ විදිහටම පවතිනවා බටහිර ක්‍රමයේදී හතරවෙනි තත සුසර කරගන්න ලබනවා අපි G G එහෙම නැත්නම් අපි පෙරදිග විදිහට ගියොත් මන්ත්‍ර ප වල G වලට ලොග් ටෙව් G එකට ටියුන් කරගන්නවා ඊළඟට තුන්වෙනි එක නැත්නම් third string එක D D වලට ටියුන් කරනවා එහෙම නැත්නම් අපි කියනවා රි පෙරදිග විදිහට ගියොත් 3 ලීවර් ටියුන් කරනවා ඊළඟට සෙකන්ඩ් ස්ට්‍රින් එක A වලට ටියුන් කරනවා A එක අපේ පෙරදිග සංගීතයේදී අපි කියන ද ෆස්ට් ස්ට්‍රින් එක අපි E වලට හයි ඔක්ටේව් E එකක් ඇත්තන මේක හයි ඔක්ටේව් කියන්නේ උච්ච ග වලට high octave E එකකට ටියුන් කර ගන්නවා මේ තියෙන බටහිර ක්‍රමයේ සුසර කර ගන්න ආකාරය 4th string එක G වලට නැත්නම් අපි කියනවා මන්ත්‍ර ප 3rd string එක D වලට මධ්‍ය රි 2nd string එක A වලට කියන්නේ ද වලට 1st string එක high octave E කියන්නේ උච්ච ග වලට සුසර කරනවා G D A E කියලා G D A E වලට තමයි සුසර කරගන්න ළමයි කියන්නේ පරිදාගා විදිහට තමයි පෙරදිග සංගීත කිව්වොත් නැත්නම් බටහිර සංගීතයේ G D A E ආකාරයට බටහිර වයලින් සුසර කරනවා දැන් ඔබට වයලීනේ තත් අපි සංගීත භාණ්ඩ කඩේකින් මිලදී ගන්න ගියාම ඔබට බලා ගන්න පුළුවන් මේ වයලීනේ තත් අපි ගන්නකොට මේ අන්තර්ජාතික ක්‍රමවේදය තමයි මේක ඒ කියන්නේ වයලීන එක තතක් හඳුන්වන අංකයක් තියෙනවා මේ අංකය කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ එතකොට ඔබට වයලීන එකේ තත්ත්වයක් කියනකොට අපි ටියුන් කරනවා එහෙම නැත්නම් අපි පෙරදිග සංගීතයේ සුසර කර ගන්න ආකාරය කිව්වට හොයා ගන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් මේ අංකය කිව්වොත් අපි හිතමු අපිට ඕනේ 4th string එක කියන්නේ 4. 4 වෙනි එක. එතකොට අපි කිව්වොත් 4 වෙනි එක දෙන්න කියලා අන්න අපිට ගන්න පුළුවන්. මොකද ඒ සඳහන් කරලා ඉන්නේ බොහෝ වෙලාවට
මේ ස්ට්‍රින් එකට නැත්තම් තතට හිමි අංකයෙන්. එහෙම නැත්තම් මේ බටීර සංගීතයේ තියෙන GDAE ආකාරයට තමයි ස්ට්‍රින් එක නම් කරගන්නේ. එතකොට අපිට වෙළඳ පොළට ගිහිලා ගන්න වෙන්නේ මේ බටීර සංගීතයේ ටියුන් කරගන්න ආකාරයට. ඒ කියන්නේ දැන් G එකක් දෙන්න. G ස්ට්‍රින් එකක්. ඒක අපිට තර්ඩ් එක ගන්න D එකක්. සෙකන්ඩ් එක නෝනම් A එකක්. ඒ ආකාරයෙන් ගන්නත් පුළුවන්. ඊට වඩා බොහොම සරල ක්‍රමයක් තමයි මේ තතට හිමි අංකය 4 3 2 එක නැත්තම් ස්ට්‍රින් නම්බර් එක මතක තියාගෙන ඒක ඉල්ල ගන්න එක. ඒක කිසිසේත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපි දැන් කතා කරා පෙරදිග ක්‍රමය කොහොමද බටහිර ක්‍රමය කොහොමද කියලා. තවත් එක් ක්‍රමයක් තියෙනවා මේ වැඩිදුර දැනගැනීම සඳහා. දැන් අත වැඩිදුර දැනීම සඳහා මම සඳහන් කරනවා. නමුත් මේක ඔබට විභාග වලට දකින්න බැරි මේ එන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි දක්ෂින ಭಾರತීය. දක්ෂින ಭಾರತයෙන් පෙරදිග ක්‍රමය කතා කරලා බටහිර ක්‍රමය කතා කරලා දැන් දක්ෂින ಭಾರತ දකුණු ඉන්දීය. දක්ෂින ಭಾರತීය ක්‍රමවේදය. දක්ෂින ಭಾರತීය ක්‍රමවේදය කොහොමද තත්සුසර කරගන්නේ? एक दिन तभी तात्त्वरटी हिमी अंके वेनास्वाने नहीं ये अंके में तमाई तात्त्वरटा हाथरे भी नहीं तात्त्व अभी मंद्र सा मंद्र सावलट सुसर करना हाथरे नहीं तात्त्व मंद्र सावलट तुंगे नहीं तात्त्व मंद्र पावलट मंद्र पावलट देवनी तथा मध्य सावलट मध्य सा इन्हें पाले नहीं तथा मध्य पावलट सापा सापा मंद्र सा मंद्र पा मध्य सा मध्य पा आकार इन्हें दक्षिण भारत ही नहीं दक्षिण इंडिया ने प्रमेय कर्नाटक संगीत है दी मैं आकारे सुसर कर गानू लाभन දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති අපි වයලීනේ කොහොමද සුසර කරගත්තේ කියලා. වයලීනේ පෙරදිග ක්‍රමය කොහොමද? අපරදිග පෙරදිග ක්‍රම කීපයක් දකින්න පුළුවන්. අපරදිග ක්‍රමය ගැන පැහැදිලි කරා. ඊළඟට දකුණු යුනේ නැත්නම් දක්ෂින ಭಾರತීය ක්‍රමය ගැන පැහැදිලි කිරීමක් සිදු කරන ලැබුවා. දැන් ඔබට මේක ඉතාම වැදගත් වයලීනේ සුසර කර ගැනීම සටහන ඔබට පොතක සටහන් කරලා මේ මතක තබා ගැනීම ඉතාම වැදගත්. වගේම වයලීනේ ඉගෙන ගන්න වයලීනේ හදාරන දරුවන්ටත් වයලීනේ කොහොමද සුසර කරගන්න කියන එක එහෙම නැත්නම් වයලීනේ වාදනය කරන දරුවන්ට මේ හිත වැදගත් වෙනවා. අපි ඊළඟ පාඩමේදී තවත් මෙහි වයලින් පාඩමේ දිගුවක් වශයෙන් ඊළඟ පාඩමේදී අපි වයලින් පවුල වයලින් ෆැමිලි එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අදින් මේ පාඩම අවසන් වෙන නමුත් ඊළඟ පාඩමේදී අපි වයලින් ෆැමිලි නැත්නම් වයලින් පවුල ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.